සුභ සන්ධ්‍යාවක්. එක්සත් වාමාංශික පෙරමුණ මගින් කැඳවන ලද මෙම පුවත්පත් සාකච්ඡාවට සම්බන්ධ වීමට පැමිණ සිටින මාධ්‍යවේදීන් ඔබ හැම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. එක්සත් වාමාංශික පෙරමුණ මෙම පුවත්පත් සාකච්ඡාව කැඳවා සිටියේ පසුගිය 21 වෙනි දින පවත්වන ලද ජනාධිපති වරණය පිළිබඳව වැදගත් අදහස් කීපයක් ප්‍රකාශ කිරීම සඳහා. අපි පළමුවෙන්ම 21 වෙනි දින පවත්වන ලද ජනාධිපති වරණයේදී අතිවිශාල ජනතාවක් ඉතා නිර්භීතව ඉතා බුද්ධිමත්ව කටයුතු කරමින් පොදු ජන එක්සත් පෙරමුණ කටයුතු කරමින් ජාතික ජන බලවේගය බලයට පත් කිරීම පිළිබඳව අපේ ගෞරවය අපි ඒ ජනතාවට පුදු කර සිටිනවා. අපි දන්නවා මෙම සටන ඉතා තිවුණු උග්‍ර සටනක් වුණා. අපිට මේ සටන තුළදී ජාතික ජන බලවේගය වශයෙන් අපිට විශාල අභියෝගවල ප්‍රමාණයකට මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඒ අභියෝගය සියල්ලදීම අපේ අපේක්ෂා වශයෙන් තරඟ කළ වර්තමාන ජනාධිපති අනුරු කුමාර දිසානායක සහෝදරයා ඉතාමත් ඉදිරිතරව ඒ අභියෝගවලට මුහුණ දෙමින් මේ සටන ඉදිරියට ගෙන ගියා. එතකොට ඒ අනුව අපේ ගෞරවය අපි පුත කර සිටිනවා. මේ සටන සාමාන්‍ය ඡන්දයක් වගේ නෙවෙයි. මේ සටනේදී සිද්ධ වුණේ මේ රටේ පාලනය මෙතෙක් කල් ගෙන ගිය පිරිසගෙන් පාලනය වෙනත් පක්ෂයට හෝ වෙනත් කණ්ඩායමකට නෙවෙයි, අත් වශයෙන්ම වෙනත් පන්තියකට හිමිවීමේ සටනක් තමයි මෙතන තිබුණේ. මෙම සටන එහෙත් මේ සටනේ ප්‍රධාන තේමා වූයේ රටේ පවතින රට පවතුන දූෂණය හා රටේ පැවතුන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ව්‍යාපාරයට ක්‍රියාවලියට විරුද්ධවයි ජනතාව පෙළ ගැසුනේ. ඒ නිසා අපි බලයට පත්වීමෙන් පසුව මේ මාණ්ඩුවේ ප්‍රධාන යුතුකමක් තිබෙනවා. මේ රටේ දූෂණය නාස්තිය ඉවත් කිරීම සඳහා කටයුතු කිරීමටත්, ඒ වගේම මේ රටේ අපි පොරොන්දු ආකාරයට ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් භුක්ති විඳින්න ශිෂ්ට සම්පන්න සමාජයක ශිෂ්ට සම්පන්න ජනතාවක් වශයෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැගීමට කැපී සිටිනවා. එම කරුණ ඉෂ්ට කර ගැනීම සඳහා අපිට ඉදිරියේ ඉතා විශාල සටනක් තිබෙනවා. ඒ සටන 21 වෙනි දින පැවති සටන වගේම නැත්නම් ඊට වඩා වැඩගත් සටනක් වෙනවා. මොකද පාර්ලිමේන්තුවේ ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී නොවැම්බර් මාස 4 වෙනි දින පැවැත්තේ අපිට අතිවිශාල ආසන සංඛ්‍යාවකින් ජයග්‍රහණයක් ලැබුණොත් පමණයි මේ ආණ්ඩුවට ශක්තිය ලැබෙන්නේ තවදුරටත් ඒ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා. ඒ නිසා අපි විශේෂයෙන්ම ජනතාවගෙන් ජනතාව ගත්තා වූ ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව අපේ ගෞරව හිමි කරන ගමන්ම මේ නොවැම්බර් 4 වෙනි දින 14 වෙනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ අපි සටන් කළා වූ ඒ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිට ජාතික ජන බලවේගයට සහයෝගය දක්වන ලෙස අපි ඉතා ගෞරවයෙන්
ඒ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා. සුසුතේ